අයිබෝවන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ 2023 වසරේ රිලීස් වුණ සුපිරිම thriller movie එකක්. මේ movie එකේ නම තමයි අනීති. මේ movie එකට 1.7 තරම් වූ ඉහළ IMDb අගයක් ලැබිලා තියෙනවා. පටන් ගත්ත වෙලාවේ ඉඳලා කුතුහලයත් එක්ක බලන්න පුළුවන් සුපිරිම movie එකක් තමයි මේක. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් කැම කඩේක වැඩ කරන delivery boy කෙනෙක් ඉන්නවා. මෙයාට පොඩි මානසික ආබාධයක් තියෙනවා. ඒ නිසා එයාට ගොඩක් තරහ යනවා. ඒ වගේම දකින්න අයව මරන්නත් හිතෙනවා. කොහොම හරි මෙයා ඕඩර් එකක් දෙන්න කියලා යන ගෙදර ගිහනු ළමෙක්ට ආදරය කරන්න පටන් ගන්නවා. එයාගේ ආදරය නිසා මේ ඩිලිවරි බෝයි ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒත් හදිසි වෙන සිදුවීමක් නිසා මේ ඔක්කොම දේවල් කන පිට හැරෙනවා. හිතුවේවත් නැති කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මොකද්ද මේ සිදුවීම? මේ ඩිලිවරි බෝයි අතින් කී දෙනෙක්ට මැරෙන්න වෙයිද? එයා ආදරය කරන ගිහනු ළමයට මොකක් වෙයිද? මේ ගැන දැනගන්න වීඩියෝ කිවරණකම් බලන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක බලන්න කලින් තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒත් එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම මේ දවස්වල අපේ TV series channel එකේ යන සුපර් TV series එකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. කතාව පටන් ගද්දිම අපිට පේන්නේ තිරු. තිරු කියන්නේ මේ මූවී එකේ ප්‍රධාන චරිතය. තිරු එයාගේ ඇඟේ ලේ පෙරාගෙන කවුරු හරි මරලා දාලා එතනින් යන්න යනවා. ඒත් ඒ මැරුවේ කවුද කියලා අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. එතනින් ඒ කොටස ඉවර වෙලා ඊළඟට අපිට පෙන්වන්නේ මීට අවුරුද්දකට කලින් වුණ සිද්ධියක්. තිරු වැඩ කරන්නේ මීල් මංකි කියන කෑම කඩේ ඩිලිවරි බෝයි කෙනෙක් විදිහට. මේ තිරුවට කවුරුවත් නැහැ. එයා තනියම තමයි ඉන්නේ. ඔන්න වෙනද වගේම අද තිරු කෑම ඩිලිවරි කරන්න යනවා. ඕඩර් කරපු කෙනාගේ ෆ්ලැට් එකට ඇවිල්ලා තිරු එයාට කෝල් කරලා කියනවා ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒත් ඒ කෙනා කියනවා එයාට පහලට එන්න බෑ. පඩිපෙලෙන් ඇවිල්ලා කෑම එක ගෙනත් දෙන්න කියලා. ඉතින් තිරු මේ වෙලාවේ මහන්සියෙන් හිටියත් පඩිපෙල දිගේ ගිහිල්ලා කෑම එක දෙනවා. එතකොට ඕඩර් කරපු කෙනා තිරුට සල්ලි දෙනවා. ඒ තිරු ළඟ මාරු නැහැ. ඉතින් මේ කෙනාට තරහ යනවා. තිරු කියනවා එහෙනම් එයා මාරු අයගෙන ආපහු එන්නම් කියලා. එතකොට මේ පුද්ගලයා කියනවා ඔය සල්ලිත් අරගෙන පැනලා ගියොත් කියලා. එතකොට තිරුට ටිකක් තරහ යනවා. ඊට පස්සේ මේ පුද්ගලයා තිරුටයි එයා වැඩ කරන කඩේටයි අපහාස වෙන විදිහට බැනලා ඕඩර් එක කැන්සල් කරනවා. තිරුට මේකට තරහ ගිහිල්ලා ඒ කෙනාව මරලා දානවා. ඊට පහවදා තිරු ආයෙ ජොබ් එකට යන්න ලැස්ති වෙනවා. තිරු ඉන්නේ බෝඩිමක. මෙතන එයා වැඩ කරන තැනම වැඩ කරන පෝති තව බාස්කර් කියලා කෙනෙකුත් ඉන්නවා. තිරුගේ හොඳම යාළුවා තමයි පෝති කියන්නේ. තිරු ජොබ් එකට යන්න ලැස්ති වෙදි දකිනවා TV එකේ චොක්ලට් ඇඩ් එකක් යනවා. තිරුට ඒක දැකලා දරා ගන්න බැරි විදිහට තරහ යනවා. ඊට පස්සේ එයා ඒ TV එකට ගහලා TV එක කුඩු කරලා දානවා. මේකට බාස්කරට හොඳටම තරහ ගිහින් තිරුට ගහන්න තමයි යන්නේ. ඒත් පෝති ඇවිල්ලා තිරුව බේර ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා තිරු ඕඩ එකක් බාර දෙන්න ගෙදරකට යනවා. ඒ ගෙදර කෙනා බොන ගමන් තමයි ඉන්නේ. තිරු කෑම එක දුන්නාම එයා තිරුට කියන්නේ එයාට කෑම එක කන්න මයෝනෙස් ඕනේ කියලා. තිරු කියන්නේ මයෝනෙස් කියන්නේ නම් ආපහු එයා කිලෝමීටර් 12ක් යන්න ඕන කියලා. ඒත් මේ කෙනා ඒක අහන්නේ නැහැ. ඉතින් එයා තිරුට කෑම එකෙම දමලා ගහනවා. මේකට තිරුට හොඳටම තරහ ගිහින් ඒ මනුස්සයාටත් ගහලා මරනවා. ඊට පස්සේ තිරු ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා. එයාට තියෙන මානසික ගැටලුව ගැන කියන්න. තිරු කියන්නේ එයාට දකින දකින් හැම කෙනාව මරලා දාන්න හිතෙනවා කියලා. ડોක්ටර් අහනවා ඔයා මේ වෙදි කවුරු හරි මරලා තියෙනවද කියලා. ඒ තිරු කියනවා එයා මිනි මරුවෙක් නෙවෙයි. තාම මං කවුරුවත් මරලා නැහැ කියලා. ඒ කියන්නේ අපිට කලින් පෙන්නපු දෙන්නවම තිරු ඇත්තටම මරලා නැහැ. එයා එයාගේ හිතින් තමයි ඒ අයව මරලා දාන්නේ. ඒත් මේ විදිහට ගියොත් එයා කවුරුහරි ඇත්තටම මරයි කියලා බය නිසා තමයි එයා ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ડોක්ටර් කියනවා තිරුට මානසික අවපීඩනයක් තියෙන්නේ. ඒකට එයා බෙහෙත් ටිකක් දෙන්නම් කියලා. ඊට පස්සේ තිරු මේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉඳලා එළියට එනවා. මේක බාස්කර් දකිනවා. බාස්කර් හිතනවා ඇයි තිරු මෙන්ටල් හොස්පිටල් එකට ගියේ කියලා. එදා රෑ බාස්කර් පොතට කියනවා තිරුට මෙහෙන් යන්න කියන්න කියලා. මොකද දැන් බාස්කර් හිතාගෙන ඉන්නේ තිරුට පිස්සු කියලා. ඒ දෙන කතා වෙනවා ඇහිලා තිරු එතනට එනවා. ඊට පස්සේ එයාට තියෙන මානසික ගැටලුව ගැන මේ දෙන්නට කියනවා. බාස්කර් අහනවා එයාව දැක්කාමත් මරන්න හිතෙනවද කියලා. ඒකට තිරු කියන්නේ මං ඔයාව දහස් වතාවක් විතර හිතින් මරලා තියෙනවා කියලා. ඒ කතාවට බාස්කර් බය වෙනවා. ඒත් තිරු කියන්නේ මෙහෙත් වලින් එයාට සනීප වෙනවා කියලා. ඉතින් එදා රෑ තිරුට ඇතුළ නිදා ගන්න කියලා යාළුවෝ දෙන එළිය තමයි නිදාගන්නේ. ඒ උනාට බාස්කර් නම් කැමැත්තෙන් නෙවෙයි එළිය නිදාගන්නේ. පහවදා තිරු ආයෙමත් කඩේට එනවා. ඊට පස්සේ එයා මැනේජර් හම්බ වෙන්න යනවා. එයාගේ ඩීඇක්ටිවේට් වෙලා තියෙන account එක ආපහු active කරලා දෙන්න කියලා.
මැනේජර් එතකොට තිරුට කියනවා තිරු ඕඩර්ස් බාර දෙන්න ගියපු අයගෙන් එයාට පැමිණිලි ගොඩක් ඇවිල්ලා තමයි account එකට එහෙම වෙලා තියෙන්නේ. ආයෙනම් එහෙම වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් මේ ගැන කියන්න ආපහු එන්න එපා කියලා මැනේජර් තිරුට කියනවා. ඔහම දිගටම තිරු එයාගේ ජොබ් එක කරගෙන ඉද්දි දවසක් ගෙදරකට ඕඩර් එකක් අරන් යනවා. ඒ දවසේ තිරු පරක් වෙලා තමයි කෑම එක ගිහින් දෙන්නේ. ඒ කෑම ඕඩර් එක කරලා තියෙන්නේ ගැහැණු ළමෙක්. එයාගේ නම තමයි සුබ්බු. ඉතින් එයා තිරුගෙන් අහනවා ඇයි පරක් උනේ කියලා. එතකොට තිරු කියනවා එයාට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. සුබ්බු අහනවා එයා ඕඩර් එක කැන්සල් කරොත් මොකද්ද වෙන්නේ කියලා. ඒක එයාගේ කොමිස් එකෙන් අඩු වෙනවා කියලා තිරු කියනවා. ඉතින් සුබ්බු කියනවා මම නිසා ඔයාට එහෙම වෙනවට කැමති නැහැ. මං ඕඩර් එක ගන්න එන්නම් කියලා. මේ වෙලාවේ සුබ්බු එයාගේ කාමරේ ඉඳන් කතා කරන එක දිහා තිරු ජනේලෙන් බලාගෙන තමයි ඉන්නේ. ඉතින් එයා ආසාවෙන් ඉන්නේ මේ ගැහැණු ළමයා කවුද කියලා දකින්න. හැබැයි හිතුවේවත් නැති විදියට සුබ්බු කෑම එක ගන්නේ ගේට් එකේ තියෙන පොඩි කවුලුවකින්. තිරු දකින්නේ සුබ්බුගේ අත විතරයි. ඊට පස්සේ තිරු මේක දීලා යන්න ලෑස්ති වෙද්දි වහින්න පටන් ගන්නවා. තිරු වැස්සම යන්න තමයි හදන්නේ. ඒත් මේ වෙලාවේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේ නිසා එයා වැස්ස පායනකම් ගේට් එක ළඟම ඉන්නවා. මේ වෙලාවේ සුබ්බ තිරුට ගේට් එක ඇතුලෙන් ටවල් එකක්වත් දෙනවා. තිරු ටවල් එකෙන් ඔළුවත් පිහදලා දාලා ඒක දීලා මෙතනින් යනවා. පහුදා තිරු මේ ගෙදරට ආයෙමත් ඕඩර් එකක් අරන් එනවා. එයා අදවත් මේ ගැහැණු ළමයාගේ මූණ බලන්න පුළුවන් වෙයි කියලා හිතින් ආසාවෙන් ඉන්නවා. ඒත් අද තිරුට වෙන්නේ සුබ්බගේ අත දිහා බලලා කෑම එක දීලා යන්න. ඊට පස්සේ දවසේ තිරු බෝඩිමේ ඉන්නවා. බාස්කර් පොති දෙන්නත් වෙනද වගේම එළිය තමයි නිදාගෙන තියෙන්නේ. බාස්කර් බය තිරු ඉන්න නිසා තනින් බෝඩිම ඇතුළට යන්න. එහිඳ පොතිවත් ඇහැරවලා මේ දෙන්න ඇතුළට යද්දි තිරු කණ්ණාඩිය දිහා බලාගෙන කරන දෙයට මේ දෙන්න බය වෙලා දුවනවා. ඒ තිරු ඒ කරලා තියෙන්නේ යෝගා එකක්. ඔන්න එදා තිරුට සුබ්බුගේ ගෙදරින් ඕඩර් එකක් එනවා. ඒත් ඒ ඕඩර් එක දාලා තියෙන්නේ සුබ්බු නෙවෙයි. තිරු ආවම ඒ ගෙදර ආච්චි ඇවිල්ලා කෑම එක අරන් තිරුට සල්ලි දෙනවා. තිරු බලන්නේ දැන් සුබ්බු ඇතුළේ ඉන්නවද කියලා. තිරු සුබ්බු ඒ කියලා හිතාගෙන ආචිගෙන් වතුර එක්කෝ තිල්ලගෙන බොනවා. ඒත් එදා සුබ්බුනම් එයාට බලන්න වෙන්නේ නැහැ. මේ අතර තිරු ඩොක්ටර් කිව්ව විදිහටම ප්‍රතිකාර ගන්නවා. එයා භාවනා කරද්දි පවා එයාට මතක් වෙන්නේ සුබ්බුගේ ඇත. කොහොම හරි එදා රෑත් සුබ්බුගෙන් කෑම ඕඩර් එකක් එනවා. ඒ ඕඩර් එක නම් සුබ්බුම තමයි දාලා තියෙන්නේ. තිරුම හැමදාම ඕඩර්ස් අරන් එන නිසා සුබ්බු අහනවා තිරුගෙන් ඒයි කියලා. තිරු අද අරන් ඇවිල්ලා තියෙන්නේ පොතිට ආව ඕඩර් එකක්. ඒ සුබ්බු බලන්න ඕන නිසා. හැබැයි අද තිරු මේ කෑම එක ගේට් එකෙන් ගන්න බැරි විදිහට ලොකු බොක්ස් එකක් තමයි දාගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද තිරුට සුබ්බු බලන්න ඕන නිසා. මේ නිසා සුබ්බුට කෑම එක ගන්න ගේට් එක අරින්න වෙනවා. ඊට පස්සේ තිරු ඇතුළට එනවා කෑම් එකත් අරගෙන. අද තමයි තිරු සුබ්බ මුල්ම වතාවට දකින්නේ. සුබ්බ ලැජ්ජාවන් වගේ මෙතනට එනවා. තිරුට සුබ්බව දැකලා කෑම එක දෙන එකත් අමතක වෙනවා. ටික වෙලාවක් ඔහම ඉඳලා තිරු කෑම එක දීලා යනවා. ඉතින් දැන් තිරුට සුබ්බ බලන්න නැතුව ඉන්නම බෑ. තිරු ඊට පහුවදාත් බයික් එක නතර කරලා සුබ්බගේ ගෙදර දිහා බලාගෙන ඉන්නවා. එතකොටම සුබ්බුයි ආච්චි කොයි හරි යන ලෑස්ති වෙලා එළියට එනවා. ඊළඟට තිරු මෙයාලගේ කාර් එක පිටිපස්සෙන් යනවා. සුබ්බු යන්නේ සුපර් මාකට් එකක් ඇතුළට. ආච්චි බඩු අරන් දාද්දි සුබ්බු බඩු දාගෙන යන කාට් එක අරන් පිටිපස්සෙන් යනවා. තිරුත් එතනට ඇවිත් හොරෙන් සුබ්බ දිහා බලාගෙන ඉන්නවා. සුබ්බු තිරුව දැකලා බය වෙනවා ආච්චි දකි කියලා. එයාට තිරුව දැක්කාම ආච්චි පිටිපස්සෙන් කාට් එක අරන් යන එකත් අමතක වෙනවා. මේ වෙලාවේ ආච්චි වීදුරු බෝතලයක් කාට් එකට දානවා. හැබැයි ඒක වැටෙන්නේ බිමට. මේකෙන් ආච්චිට හොඳටම කේන්ති යනවා. ආච්චි සුබ්බුට කම්මුලට පාරක් ගහලා කියනවා මේ ගාන ඔයාගේ පඩියෙන් අඩු කරනවා කියලා. ඒ කියන්නේ සුබ්බු මේ ගෙදර දුවෙක් නෙවෙයි. එයා එහෙ වැඩ කරන කෙනෙක්. මේ ආච්චිව බලා ගන්න කෙනා තමයි සුබ්බු. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ තිරු මෙතනින් යන්න යනවා. ඊළඟ දවසේ සුබ්බු ගෙදර යනවා. සුබ්බුගේ පවුල ගොඩක් දුප්පත්. ඒ අතර සුබ්බුගේ මල්ලි මෙයා එවන සල්ලි විනාශ කරනවා. මේ නිසා සුබ්බු ගෙදර හැමෝටම කෑ ගහලා තමයි ආපහු එන්නේ. මෙයා හැම වෙලාවෙම එයාගේ ෆෝන් එක දිහා බලනවා. එයාට තනියට කතා කරන්න කවුරුවත්ම නැහැ කියලයි ඒකෙන් පේන්නේ. එයා එදා උණු සිද්ධිය නිසා ගොඩක් දුකින් ඉන්නේ. මේ අතර සුබ්බුට ඒ ගෙදර ආච්චිගේ පුතාගෙන් කෝල් එකක් එනවා. මේ ආච්චිට පුතගේ දුවෙකුයි ඉන්නවා. පුතාගේ නම අජි, දුවගේ නම අනීත. මේ දෙන්න ඇමරිකාවේ තමයි ඉන්නේ. අජි සුබ්බු නිතරම නිවාඩු අරන් ගෙදර යන එකට දොස් කියනවා. ඊට පස්සේ සුබ්බු ආච්චිට ෆෝන් එක දෙනවා. මේ වෙලාවේ ආච්චි අජිට කියන්නේ එයාට එයාගේ මුණුබුරෝ එක්ක ඉන්න ආසයි. මේ තනියම ඉන්න බෑ, එයාවත් ඇමරිකාවට එක් කරගන්න කියලා. ඒත් අජි කියනවා ඒ සීතලට වයසක අයට ඉන්න අමාරුයි. අනික එහෙදි බැලුවොත් ගොඩක් වියදම් වෙනවා කියලා. ඉතින් මේ කතාවට අජිගේ අම්මට ගොඩක් දුක හිතෙනවා. ඔන්න එදා ආපහු සුබ්බු ඕඩර් එකක් දානවා. එයා නොයසෙලින් ෆෝන් එක දිහා බලාගෙන ඉනෝ ඕඩර් එක ඩෙලිවරි කරන්නේ කවුද කියලා. ඒක තිරු තමයි ගන්නෙ. මේ නිසා සුබ්බුගේ මොනට හිනාවක් එනවා. ඊට පස්සේ තිරු ඒක ගෙනල්ලා දෙන්න ගෙදරට එනවා. එයා එවිත් ඕඩර් එක දීලා කතා නොකර යන්න තමයි හදන්නේ.
ඒත් සුබ්බු අහනවා එයා ගෙදර මෙහි කාර්යයක් නිසාද කතා කරන්නේ නැත්තේ කියලා. එතකොට තිරු කියන්නේ එයා ඒක කලින්ම දැනගෙන හිටියා. ඒ එදා එයාට ටවල් එක දෙන දවසේ. මොකද ගෙදර අයිතිකාරය වුණා නම් එහෙම දේවල් කරන්නේ නැහැ කියලා තිරු කියනවා. ඊට පස්සේ සුබ්බු ගේට්ටුව අරිනවා. තිරු සුබ්බු එක ටිකක් කතා කරලා සතුටින් යනවා. ඉතින් මෙතන ඉඳන් මේ දෙන්නට ආදරය කරන්න පටන් ගන්නවා. මල ගොඩක් සතුටින් ඉන්නවා. ටිකෙන් ටික තිරුගේ මනසත් සුබ්බු නිසා හරියන්න ගන්නවා. ඊළඟට සුබ්බුගේ බර්ත්ඩේ එක දවසේ සුබ්බු තිරුට gift එකක් දෙනවා. මේක තිරු ඇරලා බලද්දි ඒක ඇතුළේ තියෙන chocolate එකක්. එයාට මේක දැක්ක ගමන් තරහ යනවා. එයා chocolate එක පොඩි කරලා බිම දාලා එතනින් යන්න යනවා. සුබ්බුට හිතා ගන්න බෑ ඇයි තිරු එහෙම කරේ කියලා. තිරු චොක්ලට් වලට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා චොක්ලට් වලට වෛර කරනවා. ඒත් ඒ ඇයි කියලා නම් අපිට දැම්මම කියන්නේ නැහැ. මේ සීන් එකෙන් පස්සේ අපිට තිරුගේ කතාව පෙන්නනවා. තිරු දැන් ඉන්නේ සුබ්බු එක. සුබ්බු අහන්නේ එදා චොක්ලට් ටිකට කැමති උනේ නැත්තේ ඇයි කියලා. ඉතින් මේ වෙලාවේ තිරු සුබ්බුට එයාට තියෙන මානසික ප්‍රශ්න ගැන කියනවා. එයාට දකින හැමෝම මරන්න ඕනේ කියලා හිතනවා කිව්වම සුබ්බු අහනවා එයාවත් මරන්න හිතෙනවද කියලා. එතකොට තිරු කියන්නේ නැහැ කියලා. එයා ඒ ගැන කලින් කිව්වේ නැත්තේ සුබ්බු එයාට වෛර කරයි කියලා හිතලා කියලා තිරු කියනවා. ඒ වගේම මේක හොඳ උනේ බෙහෙත් වලින් නෙවෙයි සුබ්බු එක හිටපු නිසා කියලා එයා කියනවා. ඒත් සුබ්බු තිරුගේ ලෙඩේට මුකුත්ම කියන්නේ නැහැ. එයා තිරුගේ උරහිසට ඔළුව තියාගෙන ආදරෙන් ඉන්නවා. ඊට පස්සේ දවසේ සුබ්බු එයාගේ ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. සුබ්බු එක්ක යන තිරු ගෙදර ගාවට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ තිරු ගේට් එකෙන් ඇතුළට යනවා. එතකොට එයා දකිනවා සුබ්බුට අර ආච්චි බලනවා. ඒ ආච්චි හිතන්නේ සුබ්බ මොනව හරි ගෙදරින් හොරකම් කරන් අරන් යනවා කියලා. මේ වෙලාවේ සුබ්බුට එයා මෙච්චර කාලයක් වැඩ කරලත් ආච්චිට තම විශ්වාසනෙත් නිසා තරහ යනවා. මේ නිසා ආච්චි සුබ්බුගේ කනට ගහනවා. ඊට පස්සේ එයාව අස් කරනවා කියලා කියනවා. ඒත් සුබ්බු ආයි ආච්චිට වැඳලා සමාව ගන්නවා එයාව අස් කරන්න එපා කියලා. මේ දිහා බලාගෙන ඉන්න තිරුට ගොඩක් තරහ යනවා මේ ආච්චිගේ හැසිරීම ගැන. ඊට පස්සේ සුබ්බු තිරු එක එයාගේ ගෙදරට යනවා. තිරු යන ගමන් සුබ්බුට කියනවා එයාට ආච්චිව මරන්න හිතුණා කියලා. එතකොට සුබ්බු කියනවා ඒව එයාට හුරු කියලා. සුබ්බු දැන් එයාගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ගෙදරයි හදන්නේ එයාගේ නංගිව බන්දලා දෙන්න. සුබ්බු නම් ඒකට කැමති නැහැ. එයා මේ ගෙදර ප්‍රශ්න ඔක්කොම තිරුට කිය කියා ඉන්නවා. ඉතින් තිරු සුබ්බුව බදා ගන්නවා සුබ්බු වෙනුවෙන් එයා ඉන්නවා කියලා. මේ වෙලාවේ මේක ගෙදර ආච්චි දකිනවා. එයා හොඳටම තරහ අරන් සුබ්බුටත් ගහලා තිරු එතනින් එලවලා දානවා. මේ වෙලාවේ තිරුට තරහ ගියත් එයා ඒක ඉවසගෙන ඉන්නවා. එදා රෑ තිරුට සුබ්බුගෙන් කෝල් එකක් එනවා. සුබ්බු කලබලෙන් කියනවා ආච්චි අසනීප වෙලා කියලා. මේ නිසා ඊළඟට සුබ්බුයි තිරුයි එකතු වෙලා ආච්චිව හොස්පිටල් එකට එක්කන් යනවා. මෙයාලා දැනගන්නවා ආච්චි දැනටමත් මැරිලා කියලා. ඉතින් එයාලගේ පුතාලා හැර වෙන නෑදෑයොත් නිසා ඔක්කොම දේවල් කරන්න වෙන්නේ සුබ්බුට. සුබ්බු ආච්චිගේ පුතාලත් එක්ක කතා කරත් එයාලා ෆෝන් එක ආන්ස කරන්නේ නැහැ. මේ වෙලාවේ සුබ්බයි වෙනවා මිනිය ගෙදර තියාගන්න. මේ නිසා තිරු කියනවා මිනිය මෝචරියක තියමු කියලා. ඊට පස්සේ තිරු ඇම්බියුලන්ස් එකකට කතා කරනවා. හැබැයි ඒකට දෙන්න සල්ලි මෙයාලා ළඟ නැහැ. මේ නිසා ආච්චිගේ කාඩ් එකෙන්ම සල්ලි අරන් ආච්චිගේ මිනිය ප්‍රයිවට් මෝචරියකට බාර දෙනවා. ඊට පස්සේ සුබ්බෝ එයාගේ ගෙදරට ගිහින් දාලා තිරු යනවා. තිරු ඊට පස්සේ එන්නේ කඩේකට. මේ වෙලාවේ එයාගේ යාළුව පොතිට ඕඩර් එකක් ඇවිල්ලා එයා ඒක අරන් යද්දි කඩේ ගාවම ඇක්සිඩන්ට් වෙනවා. තිරු යාළුව එක්ක පොතිව එක්ක අරගෙන හොස්පිටල් එකට යනවා. ඒක ප්‍රයිවට් හොස්පිටල් එකක් නිසා ඒකෙන් තිරුට කියනවා ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. ඒකට 20,000කට වඩා යනවා කියලා. ඉතින් තිරු එයා දන්න හැමෝටම කෝල් කරලා සල්ලි හොයා ගන්න බලනවා. ඒත් කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ. සල්ලි ලැබෙනකන් ඔපරේෂන් එක පටන් ගන්නෙත් නැහැ. මේ වෙලාවේ තිරුට මතක් වෙන්නේ සුබ්බුව. ඊට පස්සේ තිරු සුබ්බුට කියනවා අර ආච්චිගේ කාඩ් එකෙන් සල්ලි අරන් දෙන්න පොතිගේ මෙඩික්ලේම් එක ගත්ත ගමන්ම ආය දෙන්නම් කියලා. ඒත් සුබ්බු නම් මේ වෙලාවේ තිරු කොච්චර ඇහුවත් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා අජී මේක දැනගත්තොත් එයාට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. තිරු එතකොට සුබ්බුටත් බැනලා කෝල් එක කට් කරනවා. පෝතිව හොස්පිටල් එකට එක්කන් ආව ට්‍රේවිල් එකේ ඩ්‍රයිවරුත් මෙයාලව අඳුරනවා. මේ නිසා එයා වාහනේ හදන්න කියලා එකතු කරගත්ත සල්ලි වගේකුත් තිරුට දෙනවා. එයා කියන්නේ මොන දෙයටත් වඩා ජීවිතේ වටිනවා කියලා. ඊට පස්සේ හොස්පිටල් එකේ අය පෝතිව ඔපරේෂන් එකට ගන්නවා. ඊළඟ දවසේ සුබ්බු ඇහැරිලා බලද්දි ආච්චිගේ කාඩ් එක බය ගිගේ නැහැ. එයා හොඳටම බය වෙනවා. සුබ්බුගේ අය කාඩ් එක හොරකම් කරලා. ඊට පස්සේ සුබ්බු තිරුට මේක කෝල් කරලා කියන්න හැදුවත් තිරුගේ ෆෝන් එක ඔෆ් කරලා නිසා එයා පොති නවත්තලා ඉන්න හොස්පිටල් එක හොයාගෙන යනවා. තිරු ඒත් සුබ්බු එක තරහෙන් තමයි ඉන්නේ. තිරු එතනින් යන්න හදද්දි සුබ්බු තිරුව නවත්තලා කාඩ් එක ගැන කියනවා. දැන්ටම සුබ්බුගේ අය ලක්ෂ 2ක් ඒ කාඩ් එකෙන් අරන් තියෙන්නේ. මේ නිසා සුබ්බු ගොඩක් බය වෙලා ඉන්නේ. ආච්චිගේ මරණය ගැන කියන්න එයාගේ පුතාට කෝල් කරත් එයා ආන්සර් කරෙත් නැහැ.
ඊට පස්සේ මේ දෙන රෙස්ටුරන්ට් එකට ගිහින් කෑම කනවා. එතකොට අජීගෙන් සුබ්බට කෝල් එකක් එනවා අම්මා ගැන අහන්න. මේ වෙලාවේ සුබ්බ ආචී කාඩ් එක නැති වුණ නිසා ගොඩක් බය වෙලා ඉන්නේ. මේ නිසා එයා අජීට බොරුවක් කියනවා අම්මා නිදි කියලා. සුබ්බ බොරු කියන්නේ අජී සල්ලි ගැන දැනගත්තොත් එයාව අහුවෙන නිසා. ඒ තිරුට තරහ යනවා මේ බොරු කිව්ව නිසා. තිරු කියන්නේ මේක කවුරුවත් දැනගන්න කලින් ඉක්මනටම සල්ලි හොයලා account එකට දාන්න වෙනවා කියලා. ඊට පස්සේ මේ දෙන හැමතැනම සල්ලි හොයා ගන්න උත්සාහ කරනවා. මේ අතර සුබ්බට ආච්චිගේ පුතාගෙනුයි දුව අනීතගෙනුයි දෙකටම calls එනවා. සුබ්බ එක එක බොරු කියලා මග අරිනවා. ඉතින් මෙයාලට සල්ලි හොයා ගන්න බැරුන නිසා තිරු ආච්චි ගෙදරට කඩහණවල වෙනස් කරලා කතා කරන්න පුළුවන් කෙනෙක් එක්කන් එනවා. මෙයාල හදාන්නේ ආච්චි වගේ එයාගේ ළමයින්ට මේ කෙනා ලව්ව කතා කරවන්න. මොකද සල්ලි හොයා ගන්නකම් ආච්චිගේ මරණය ගැන එයාලට කියන්න බෑ. එහෙම කිව්වොත් ඒ අය මරණයට එන නිසා. ඔන්න මේ වෙලාවේ ආච්චිගේ දුව අනීත සුබ්බට කෝල් කරනවා. ඉතින් අර එක්කන් ආපු කෙනා ආච්චිගේ කටහඬින් එයාට කතා කරනවා. මොකද සුබ්බ මෙයාට ආච්චි කතා කරන කෝල් එකක රෙකෝඩින් එකක් කලින්ම අහන්න දීලා ඒ හන හුරු කරලායි තියෙන්නේ. ඉතින් අනීතට මේ වෙනස අඳුරගන්න බැරි වෙනවා. එයා ආච්චිගේ උපන්දිනයට තෑගක් යවුවා කියලා කියනවා. ඒ වගේම ඒක දැන් ගේට් එක ළඟ ඇති බලන්න කියලා කියනවා. ඉතින් කෝල් එක කට් කරාම සුබ්බට සැනසීමක් දැනෙනවා. ඊළඟට තිරු සුබ්බු යනවා ඒ තෑග මොකද්ද කියලා බලන්න. සුබ්බු ගේට් එකේ දොර අරිනවත් එක්කම දකින දෙයක් හොඳටම බය වෙනවා. ඒ ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආච්චිගේ දුවයි පුතයි. සුබ්බු ගේට් එක අරින්නෙත් නැතුව හොඳටම බය වෙලා ඉන්නවා. ඊට පස්සේ තිරු දොර අරිනවා. මෙයාල මෙහෙ ඇවිල්ලා ඉන්නේ ආච්චිගේ උපන්දිනේ සමරන්න. දැන් සුබ්බු හොඳටම බය වෙලා වෙවුලන්න ගන්නවා. ගෙදර ඇතුළට ගිහිල්ලා හැමෝම ආච්චිට කතා කරනවා බර්ත්ඩේ එක සමරන්න එන්න කියලා. ඒත් ආච්චි එන්නේ නැති නිසා සුබ්බුගෙන් අහනවා ආච්චි කොහෙද කියලා. ඒත් සුබ්බු එක එක බොරු කියනවා. මේ වෙලාවේ අජී සුබ්බට බල කරලා අහනවා අම්මා කොහෙද කියලා. එතකොට තමයි සුබ්බු කියන්නේ එයා මැරුණා කියලා. ඒක ඇහුවාම හැමෝටම හිතා ගන්න බැරුව යනවා. අනීත එයාගේ අතේ තිබ්බ වයින් බෝතලයක් බිම ගහලා කුඩු කරනවා. ඊට පස්සේ අජී සරෙන් සුබ්බුගෙන් අහනවා අම්මට මොකද්ද වුනේ කියලා. සුබ්බු මොකොත්ම කියන්නේ නැතුව ඉන්න නිසා අජී සුබ්බට ගහනවා. තිරුම් මැද්දට පැනලා සුබ්බුව බේරෙනවා. මේ වෙලාවේ තමයි අනීත තිරුවගෙන් අහන්නේ එයා කවුද කියලා. තිරු කියනවා එයා සුබ්බුගේ පෙම්වතා කියලා. එතකොට අනීත කියන්නේ දෙන්නම එකතු වෙලා අම්මෝ මැරුවා මේ දේපල ගන්න කියලා. කොහොම හරි මෙතන කට්ටියම රණ්ඩු වෙනවා. ඊට පස්සේ අනිත පොලිසියට කෝල් කරනවා. සුබ්බුවයි තිරුවයි පොලිසියට එක් කරගෙන යනවා. අනිතයි පවුලි අනිත් අය යනවා ආච්චිගේ බොඩි එක බලන්න. මේ වෙලාවේ අජී අනිතයි දෙන්නම හිතනවා ආච්චිගේ මරණය ස්වභාවික මරණයක් නෙවෙයි ඒක මිනි මරුමක් කියලා. සුබ්බුවයි තිරුවයි වගේම අර කටහඬ වෙනස් කරන්න තිරු ගෙන්නපු එක්කෙනත් දැන් ඉන්නේ පොලිසියේ. සුබ්බුව බලන්න එයාගේ තාත්තාත් එනවා පොලිසියට. එයා කියන්නේ අය සල්ලි වියදම් කරපු එක ගැන ඇත්ත පොලිසියට කියමු කියලා. ඒත් සුබ්බු කියන්නේ එතකොට එයාගේ පවුලටම හිරේ යන්න වෙනවනේ ඒ නිසා ඇත්ත කියන්න බෑ කියලා. මේ අතරේ මරණ පරීක්ෂණයෙන් දැනගෙන තියෙනවා ආච්චිගේ මරණය වෙලා තියෙන්නේ එයා වසපානය කළා කියලා. ඉතින් අනීත මේක දැනගත්තාම එයාට ගොඩක් තරහ යනවා. එයා පොලිසියට තුවක්කුවක් අරගෙන ඇවිල්ලා තිරුටයි සුබ්බුටයි දෙන්නට වෙඩි තියන්න හදනවා. එතකොට අනීතව පොලිසිය අල්ල ගන්නවා. එයා මෙහෙම කරේ ඇයි කියලා පොලිසිය එයාගෙන් ප්‍රශ්න කරනවා. අනීත කියන්නේ එයාගේ අම්මව මැරුව එකට තිරුවයි සුබ්බුවයි මරලා එයා හිරේ ගියත් කමක් නැහැ කියලා. ඊට පස්සේ අනීතගේ මාමාන්නේ පොලිස් ඉන්ස්පෙක්ටර් කියනවා අනීතව අත්අඩංගුවට ගන්න එපා. ඒක බේරුමක් කරන්න ඉල්ලන ඕන ගාණක් දෙන්නම් කියලා. ඉතින් මේ ඉන්ස්පෙක්ටර් සල්ලි වලට කැමති කෙනෙක් වගේ. එයා එහෙම්මම ඒක යට ගහනවා. ඊළඟට ආච්චිගේ පවුල හැමෝම එයාගේ අවසාන කටයුතු කරනවා. තිරුටයි සුබ්බුටයි ගහලා පොලිසියෙන් ප්‍රශ්න කරනවා ආච්චිව මැරුවේ ඇයි කියලා. ඊට පස්සේ මේ දෙන්නගෙන්ම වෙන වෙනම එදා ආච්චි මැරුණ දවසේ මොනවද වුනේ කියලා අහනවා. තිරු පොලිසියට කියනවා අපි දෙන්න ආච්චිව මැරුවේ නැහැ. සුබ්බුගෙත් කිසිම වැරැද්දක් නැහැ. ආච්චි තම එයාට වද දුන්නේ. ඒත් එයා ආච්චිට කිසිම දෙයක් කරේ නැහැ කියලා. ඊළඟට සුබ්බුවත් ඒ වගේම ප්‍රශ්න කරනවා. පොලිසිය කෙනා කියන්නේ තිරු කිව්ව විදිහට සුබ්බු තමයි මේක කරලා තියෙන්නේ කියලා අපිට සැක කරන්න වෙන්නේ කියලා. ඒ වගේම මේ නිලධාරියා සුබ්බුගෙන් අහනවා එදා ආච්චි මැරුණ වෙලාවේ බල්කනි එකේ දොර ඇල්ලලා තිබ්බ නේද? ඒක ඇරිය කවුද කියලා. සුබ්බු කියන්නේ එයා දන්නේ නැහැ කියලා. එතකොට ඉන්ස්පෙක්ටර් සුබ්බුට ඒත්තු ගන්නනවා තිරු එහාට ආව වෙන්න පුළුවන්ද කියලා. ඉතින් සුබ්බු මේ දේ ගැන ආයෙමත් හිතනවා. ඉන්ස්පෙක්ටර් එයාට හොඳට හිතලා බලන්න කියලා එතනින් යනවා. මේ වෙලාවේ සුබ්බුට මතක් වෙනවා තිරු ආච්චි ගැන කිව්ව දේවල්. එයාට ඒ ආච්චිව මරන්න හිතෙනවා කියලා කිප් පාරක්ම සුබ්බුට කිව්ව නිසා එයාට තිරු ගැන සැක හිතෙනවා. ඊට පස්සේ සුබ්බු එළියට එනවා. එයා ඉඳගන්නේ තිරු ගාව නෙවෙයි වෙනත් තැනක. මේක දැකලා තිරු සුබ්බු ළඟට එනවා. ඇවිල්ලා එයාගෙන් අහනවා ගාපු පාරවල් රිදෙනවද කියලා. මේ වෙලාවේ සුබ්බුට තරහ ගින් තිරුට ගහලා අහනවා ඇයි ආච්චිව මැරුවේ කියලා. තිරු මුකුත්ම කියන්නේ නැහැ. මේ වෙලාවේ පොලිසිය ඉන්න හැමෝම බලාගෙන ඉන්න මේ දිහා. හැමෝම ඉස්සර සුබ්බු මෙහෙම කිව්වහම තිරුට කියන්න දෙයක් නැහැ. එයා ගොඩක් විශ්වාස කරන කෙනාම මෙහෙම දෙයක් කරාම තිරුට ගොඩක් දුක හිතෙනවා. පොලිසිය දැන් හිතාගෙන ඉන්නේ තිරු තමයි ඇත්තටම මේ මිනි මරුම කරේ කියලා. තිරුට හොඳටම ගහනවා.
ඊට පස්සේ තිරුගේ බෝඩිමට ගිහිලා ඇගේ බෑග් හැමදේම පොලිසියට ගෙනලා පරීක්ෂා කරනවා. ඒ වගේම බාස්කර්ගෙන් යාල දැනගන්නවා තිරු මානසික රෝගයකට බෙහෙත් ගන්නවා කියලා. තිරුට පොලිසියෙන් ගහද්දි තිරු තාත්තා කියලා තමයි හැම වෙලෙම කෑ ගහන්නේ. ඊට පස්සේ පෙන්වන්නේ තිරුගේ පොඩි කාලේ උන සිද්ධියක්. තිරු එයාගේ තාත්තයි ආච්චි එක තමයි පොඩි කාලේ ඉඳලම ඉඳලා තියෙන්නේ. එයා එයාගේ තාත්තා එක ගොඩක් ආදරෙන් ඉඳලා තියෙනවා. දවසක් තාත්තට වැඩක් තිබ්බ නිසා තිරු එක්කන් යන්න එන්න පරක්කු වෙනවා. ඒකට තරහ ගින් තිරු තාත්තගේ බයිසිකල් එකට නගින්නවත් නැතුව යනවා. ඊට පස්සේ තිරු කියනවා එයා එක්ක යාළු වෙන්න නම් එයාට එයා කන්න ආසාවෙන් ඉන්න චොක්ලට් එකක් තියෙනවා. ඒක එයාට අරගෙන දෙන්න කියලා. ඒත් මේ වෙලාවේ තිරුගේ තාත්තා ඒ චොක්ලට් එක ගන්න තරම් සල්ලි නැහැ. එයා ඊට පස්සේ තිරුට කියන්නේ ඇගේ බර්ත්ඩේ එකට ඒ චොක්ලට් එක අරගෙන දෙන්නම් කියලා. තිරුට චොක්ලට් එක අනිවාර්යයෙන්ම අරන් දෙන්න ඕනේ කියලා හිතන් ඇගේ තාත්තා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඔන්න දැන් තිරුගේ බර්ත්ඩේ එක දවසේ තාත්තා වැඩ කරන කඩේ අයිතිකාරයාගේ පඩියෙන් කපා ගන්න කියලා අර තිරු ඉල්ලෝ චොක්ලට් එක ඉල්ලනවා. එතකොට අයිතිකාරයා බලනවා මේව කන්නේ සල්ලිකාරයෝ වෙන මොනවා හරි ඔයාගේ පුතාට අරගෙන දෙන්න කියලා. ඒත් මේ වෙලාවේ තිරුගේ තාත්තා හදන්නේ කොහොම හරි ඒ චොක්ලට් එක ගන්න. එයා චොක්ලට් බෝතලේ ඇරලා ගන්න හදද්දි කඩේ අයිතිකාරයා එයාව තල්ලු කරනවා. ඊට පස්සේ තිරුගේ තාත්තත් එයාව තල්ලු කරලා දාලා චොක්ලට් දෙකක් අතට ගන්නවා. මේ වෙලාවේ කඩේ අයිතිකාරයාගේ ඔළුව ග්ලාස් එක වැදිලා තුවාල වෙනවා. මෙයා ඒක නිසා තිරුගේ තාත්තට හොඳටම ගහනවා. ඊට පස්සේ හැමෝටම එන්න කියලා තිරුගේ තාත්තා හොරෙක් එයා මටත් ගාලා හොරකම් කරන්න හැදුවා කියලා හැමෝටම කියනවා. ඉතින් මේ වෙලාවේ තිරුගේ තාත්තා අඬ අඬ මෙයාගෙන් සමාව ගත්තත් එයා ඒක ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ මෙතනට පොලිසියත් ගෙන්නනවා. එතකොටම තිරුත් ඉස්කෝලේ ඇරිලා තාත්තාව හොයාගෙන කඩේට එනවා. මේ වෙලාවේ තිරු දකිනවා එයාගේ තාත්තා බිම ඉඳගෙන හැමෝගෙම සමාව අයදිනවා. තිරු එතනට ගිහින් තාත්තගෙන් අහනවා මොකද්ද වුනේ කියලා. ඒත් ඒ වෙලාවේ තාත්තා බොරුවට තිරුට පේන මොකුත් වුනේ නෑ වගේ හිනා වෙලා කතා කරනවා. තිරු මේ සිද්ධ වුණ දේ දැනගත්තොත් දුක හිතනවා කියලා තාත්තා දන්නවා. ඊට පස්සේ තාත්තාව පොලිසියෙන් එක්කන් යනවා. තිරු හොඳටම අඬනවා තාත්තා නැති නිසා. එදා රෑම තිරුගේ තාත්තට පොලිසියෙන් හොඳටම ගහලා ගෙදරට ගෙනල්ලා දානවා. ඉතින් තාත්තා අපු ගමම තිරුට එයා කොහොම හරි අරහංග ගත්ත චොක්ලට් දෙක දෙනවා. ඒ චොක්ලට් දෙකේ තිරුගේ තාත්තගේ ලේ තිබිලා ඒව තිරුගේ අතේ ගෑවෙනවා. මේ නිසා එයා හොඳටම බය වෙනවා. තිරු ඒවත් විසික් කරලා අඬ අඬා කියනවා එයාට චොක්ලට් එපා, එයාට තාත්තා හිටියොත් ඇති කියලා. එදා රෑ මෙයා තාත්තා ගාව නිදා ගන්නවා. තිරුගේ තාත්තට පොලිසියෙන් හොඳටම ගැහුව නිසා එයා අමාරුවෙන් තමයි ඒ දවසේ ඉන්නේ. එදා එළිවේදී තිරුගේ තාත්තා මැරිලා. තිරු මේකෙන් හොඳටම ෂොක් වෙනවා. එයාට හැම වෙලාවෙම එයාගේ තාත්තගේ ලේ අතේ ගෑවුන විදිහයි ඒ හැමදේම මතක් වෙනවා. ඊට පස්සේ එයා අර කඩේ ගාවට ගිහින් ඒ අයිතිකාරයාට ගලකින් ගහනවා. ඒත් ඇත්තටම එයා ඒක කරන්නේ නැහැ. ඒක එයාගේ ඔළුවෙන් මවා ගන්න දෙයක්. මේ ෂොක් එක තමයි තිරුට ලොකු වෙලා මානසික ගැටලුවක් දක්වා ඇවිත් තියෙන්නේ. ඒකයි තිරු චොක්ලට් වලට මේ තරම් වෛර කරන්නේ. ඊට පස්සේ පොලිසිය තිරුව ආච්චිගේ ගෙදරට එක්කන් යනවා. මොකද තිරු අර ගහන පාරවල් ඉවස ගන්න බැරුව එයා පිළිගෙන තියෙනවා ආච්චිව මැරුවා කියලා. මෙයාව එක්කන් එන්නේ එදා උණු සිද්ධිය නැවත ප්‍රතිනිර්මාණය කරන්න. ඒ එයා ආච්චිව මැරුවේ කොහොමද කියලා නැවත කරලා පෙන්වන එක වීඩියෝ කරලා නඩුවේදී විනිසුරුතුමාට සාක්ෂි විදිහට දෙන්න. තිරු මේ වෙලාවේ පොලිසියට කියනවා ආච්චිව මැරුවේ බෙහෙත් දීලා කියලා. එතකොට පොලිසිය අහනවා සුබ්බුද ඒකට උදව් කරේ. ඒත් තිරු කියනවා සුබ්බු මේකට සම්බන්ධ නැහැ කියලා. කොහොම වුණත් මේ වෙලාවේ තිරු සුබ්බට වැරදක් කරන්නේ නැහැ. ඊට පස්සේ තිරු කියනවා එයා ආච්චිව මැරුව විදිහ. තිරු මේ කියන දේවල් ඔක්කොම කැමරා ශිල්පියෙක් වීඩියෝ කරනවා. මේ වෙලාවේ එයාගේ කැමරාවේ ලෙන්ස් කැප් එක බිම් වැටිලා ඒක ඇඳ යටට යනවා. ඉතින් මෙයා ඒක ගන්නවත් එක්කම ලෙන්ස් කැප් එකත් එක්ක ලියුමක් එළියට එනවා. මේක මෙතන ඉන්න අධිකරණ නිලධාරියා කියවල බලනවා. ඒ ලියුම මේ මැරෙනු ආච්චි ලියපු ලියුමක්. ඉතින් මේ ලියුමේ සඳහන් වෙන්නේ ආච්චි එයා විසින් තේ එකට නිතිපති වැඩි මාත්‍රාවක් කලවම් කරලා දිවි නසා ගන්නවා කියලා. එයා එහෙම කරන්නේ එයාගේ දරුවෝ එයාට හරියට සලකන්නේ නැති නිසා. ඉතින් දැන් හැමෝම දැනගන්නවා මේක තිරු කරපු දෙයක් නෙවෙයි කියලා. මේ වෙලාවේ අධිකරණ නිලධාරි ඉන්ස්පෙක්ටර් බලනවා තිරුට මේ තරම් වද දීලා බලෙම එයාගෙන් පාපෝච්චාරණයක් ගත්ත එකට. ඒත් ඉන්ස්පෙක්ටර් මේ නිලධාරියට කියනවා මේ අත්තකරු ආච්චි කමද කියලා දන්නේ නැති නිසා ඒකත් චෙක් කරලා බලන්න ඕන කියලා. ඉතින් අන්තිමට ඇත්ත දැනගත්ත සුබ්බු තිරු ගාව වැඳ වැටිලා සමාව ගන්නවා. ඒ තිරු මේ වෙලාවේ සුබ්බුට මල් පෝච්චියකින් ගහනවා. හැබැයි ඇත්තටම නෙවෙයි එයාගේ හිතින්. මේ වෙද්දි තිරුට සුබ්බු ගැන තරහක් ඇති වෙලයි තියෙන්නේ. මොකද එයා ගොඩක්ම විශ්වාස කරපු කෙනත් එයාව සැක කරා. ඊට පස්සේ ආපහු මේ දෙනව පොලිසියට එක්කන් යනවා. මේ අතර සුබ්බුගේ තාත්තට ආච්චිගේ පවුල් අය සල්ලි දීලා කියනවා සුබ්බුගේ අය සල්ලි හොරකම් කරපු එක එයාලා අමතක කළා දානවා සුබ්බුටත් එයාලගේ ඇමරිකාවේ තියෙන හොටෙල් එක ජොබ් එකක් දෙන්නම් කියලා. ඉතින් මේ වෙලාවේ සුබ්බුගේ තාත්තට එයාගේ දෙවෙනි දුවගේ කසාදි කරන්න තියෙන නිසා මෙයා ඒකට කැමති වෙනවා.
මේ අයගේ අරමුණ තමයි සුබ් එයාලට විරුද්ධව මුකුත් නොකරන එක. ඊට පස්සේ මේ කේස් එක මෙතනින් ක්ලෝස් වෙනවා. සුබ්බුයි තිරුයි පොලිසිය අත්සන් කරලා එලියට එනවා. එලියට එන තිරු එක්ක සුබ්බු කතා කරන්න හැදුවත් තිරු එයාව ගණන් ගන්නවත් නැතුව ගොඩක් අමාරුවෙන් ඇවිදගෙන යනවා. එයා මෙහෙම යද්දි එයාට සුබ්බු හම්බුනේ විදිය, එයාත් එක්ක කාලය ගත කරපු විදිය, ඒ වගේම අන්තිමට සුබ්බු එයාට ද්‍රෝහි වෙන විදිහත් මතක් වෙනවා. ඒත් එක්කම් පාර එක තැනකදී එයා බිම ඇදගෙන වැටෙනවා. මේ වෙලාව මෙයාගේ මතකයට එන්නේ එයාට මිනිස්සු මරන්න හිතන විදිහ. මේ අතරේ අපිට පෙන්වන්නේ සුබ්බෝ ඇමරිකාවට යවන්න ඇගේ දෙමව්පියෝ කතා වෙනවා. තිරුව කොම් හරි හොස්පිටල් එකට ඇවිල්ලා බෙහෙත් දාගන්නවා. ඉතින් මේ අතරේ තිරුව වැඩ කරන කඩේ එයාගේ යාළුව හැමෝම උද්ඝෝෂණයක් කරනවා එයාලගේ වැටුප් වැඩි කරන්න කියලා. තිරු බෝඩිමට එනකොට එයාලගේ බෝඩිම ලොක් කරලා තමයි තියෙන්නේ. එයා දකිනවා එයාගේ බෑග් එකයි බඩුයි ඔක්කොම බාස්කර් එළියට දාලා තියෙනවා. තිරුගේ තාත්තගේ එකම ෆොටෝ එකත් වැස්සට තෙමිල විනාශ වෙලා. මේ නිසා තිරුට ගොඩක් දුක හිතෙනවා. එයා ෆොටෝ එකත් තුරුළු කරගෙන අඬනවා. මේ අතරේ අනීත සුබ්බෝ ලෝය කෙනෙක් ගාවට එක්කන් යනවා. මොකද ආච්චි මැරෙද්දි ඒකෙදර සුබ්බුගේ නමට ලියලා තියෙනවා. ඒක ආයෙමත් එයාලට හරව ගන්න සුබ්බුගෙන් අත්සනක් ගන්න තමයි දැන් මෙයාලා ලෑස්ති වෙලා ඉන්නේ. මේ වෙලාවේ සුබ්බු මෙතනින් පැන ගන්නවා. එයා යන්නේ තිරුව හොයාගෙන. ඊට පස්සේ අනීතයි පවුලේ අයයි සුබ්බෝ හොයන්න ගන්නවා. මේ වෙලාවේ බෝඩිමට බාස්කර් එනවා. බාස්කර් දකිනවා දොර කවුදෝ කඩලා දාලා තියෙනවා. මෙයා ඇතුළට ගිහින් බලද්දි තිරු ඇඳුම් නැතුවම බාත්රූම් එකට වෙලා නානවා. බාස්කර් තිරුට හොඳටම බැලලා කියනවා එයා පොලිසියට කෝල් කරනවා කියලා. මේ වෙලාවේ තිරු බාස්කර් අහන කිසිම දෙයකට උත්තර දෙන්නේ නැහැ. ඊළඟට එයා නාල ඇඳුම් ගුද්දාගෙන අඩානා බාස්කර්ගෙන් අහනවා ඇයි එයාගේ තාත්තගේ ෆොටෝ එක එළියට දැම්මේ කියලා. ඒත් මේ වෙලාවේ බාස්කර් මුකුත්ම කියන්නේ නැහැ. ඊට පස්සේ තිරු එයාගේ ඇඳුම් බෑග් එකත් අරගෙන මෙහෙන් යනවා. මේ වෙලාවේ තමයි අපිට පෙන්වන්නේ තිරු යන්නේ බාස්කර්ව මරලා දාලා කියලා. මේ අතරේ තිරුගේ කඩේ මැනේජර් උද්ඝෝෂණය ගැන පොලිසියට කෝල් කරලා කියනවා. ඊට පස්සේ පොලිසිය ඇවිල්ලා මේ අයට හොඳටම ගහනවා. මේ අතරේ තිරු ඇවිල්ලා එයාගේ යාළුවන්ට පොලිසිය ගෙන්නලා ගස්සපු එකට මැනේජර්ට ගහලා මරලා දානවා. සුබ්බු තිරුව හොයන ගමන් තමයි ඉන්නේ. ඒත් එක්කම අජීලත් සුබ්බු හොයන ගමන් ඉන්නේ. එතකොටම අජී සුබ්බුව දකිනවා. ඊට පස්සේ අජී එයාව ගෙදර එක්කන් ගිහින් හොඳටම ගහනවා. අනීතත් මේකට සම්බන්ධ වෙනවා. මේ වෙලාවේ මෙතනට තිරු එනවා. අජී තිරුට ගහන්න තමයි හදන්නේ. ඒ තිරු අජීටත් ගහලා මරලා දානවා. ඊළඟට මෙයා අජී වගේම අනිත් අයටත් ගහලා මරලා දානවා. අන්තිමේට ඉතුරු වෙන්නේ සුබ්බු. තිරු සුබ්බු ගාවටත් යනවා. සුබ්බු තිරු ළඟ වැඩ වැටිලා සමාව ඉල්ලනවා එයා කරපු වැරදි වැඩේට. එයා තිරුට කියන්නේ දෙපාරක් හිතන්නේ නැතුව එයාව මරලා දාන්න. මං නිසානේ මේ හැමදේම උනේ කියලා. ඒ තිරු සුබ්බු මරන්නේ නැහැ. මොකද එයාට මතක් වෙනවා එයාගේ තාත්තත් කඩේ මුදලාලි ළඟ මේ විදිහටම වැඳ වැටිලා සමාව ඉල්ලුවා. තිරු හිතන්නේ එදා මුදලාලි සමාව දුන්නා නම් අදටත් එයාගේ තාත්තා එයාත් එක්ක ජීවත් වෙනවා කියලා. මේ නිසා සුබ්බුට හැමදාම ආදරේ කියලා සුබ්බුගේ අත ඉඹලා මෙතනින් යන්න යනවා. අන්තිමේට අපිට පේනානේ තිරු මෙතනින් එළියට යද්දි එයාට මැවිලා පේනවා එයාගේ තාත්තා එයාගේ ඉස්සරහා ඉන්නවා. තාත්තා අහන්නේ එයාගේ පුරාම එක එක දේවල් ගාගෙන ඉන්නේ ඇයි කියලා. මේ වෙලාවේ තිරු තාත්තට කියනවා එයා සෙල්ලම් කරද්දි ගෑවුණු දේවල් කියලා. ඊට පස්සේ තාත්තා තිරුව ළඟට අරගෙන බදා ගන්නවා. මෙතනින් මේ සුපිරිම ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් ෆිල්ම් එක ලස්සනයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් කරන්න අපිට සපෝට් කරන්න. අපි තවත් මේ වගේ සුපිරිම මූවි එකකින් ආයෙමත් හම්බ වෙමු.